තුමා දැන් මේ වෙලාවේ මේ IOC සමාගම එසේ දින්දන් මිලි දෙමීම ඔක්තුමා හිතනවාද නීති විරෝධී කියලා ඇත්තටම මම හිතනවා IOC සමාගම මේ වෙලාවේ මේක ඉහළ දැමීම ඇත්තටම නීති විරෝධී. මොකද අපි දැක්කා දැන් මේ පෞගිය මාස කීපය තුළම ඉන්ධන මිල ශීඝ්‍ර ලෙස ඉහළ දාගෙන ආවා. එතකොට මේ රජයක් හැටියට මේ රජයට මේක පාලනය කරන්න බැරි නම් IOC සමාගම අනිවාර්යෙන්ම බලශක්ති ඒ වගේම තෙල් බාරව ඉන්න ඇමතිතුමාගේ යම් කිසි ආකාරයේ බලපෑමක් ඔහුට තියෙනවා. මේ මිල වැඩි කිරීම නොදී ඉන්න පුළුවන් හයියක් ශක්තියක් ඔහුට පැවරිලා තිබෙනවා. එතකොට බලශක්ති ඇමතිතුමා එහෙම නැත්නම් ගම්මන්පිල්ල ඇමතිතුමා මේ මිල වැඩි කිරීමේදී ඔහුගේ නිහඬතාවය ඔහු මේකෙදි නිහඬතාවයේ පළ කිරීම තුල අපිට පේන්න තියෙන්නේ ඔහු එමනම් මේකට අනුමැතිය ලබා දීලා තියෙනවා. ඒක තමයි මම කිව්වේ. එහෙනම් ඊළඟ පියවර අනිවාර්යයෙන්ම තෙල් සංස්ථාවත් මේ පිටිපස්සේ ගිහිලා ඔවුන්ත් අනිවාර්යයෙන්ම මිල වැඩි කරනවා. ඒ මිල වැඩි කරන්න IOC සමාගමට ඉඩ දීලා නිශ්ශබ්දව ඉන්නේ දැන් හෙට අනිද්දා වෙනකොට අනිවාර්යයෙන්ම අපේ තෙල් සංස්ථාවත් මිල වැඩි කරන්න තමයි ඒ තෙල් බාරව ඉන්න ඇමතිතුමා මේ නිශ්ශබ්දව ඉන්නේ. ඔබතුමා සඳහන් කරා ජනතාව හෙට අනිද්ද වෙනකොට පාරට බහිවි කියලා මේ තියෙන තත්ත්වෙත් එක්ක. හැබැයි ඔබතුමා එහෙම කිව්වට දැන් ආණ්ඩුව සූදානම් වෙනවා මේ එළමෙල නම වෙනිදා අර එතුමන්ල හැමදාම මැතිවරණ ප්‍රචාරණ කටයුතු පටන් ගන්න තනුරාධපුරයේ සල්ගාදු ක්‍රීඩාංගණේ මහා ජන රැලියක් සූදානම් කරලා තියෙනවා. දැන් අපිට දැන් පේන්න තියෙන දේ තමයි පළවෙනිම දේ තමයි දැන් අපි සියලු දෙනාම පිළිගන්න කාරණේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ මේ අවුරුදු දෙක කාලය අසාර්ථකයි. මේක අසාර්ථක වෙලා තියෙන්නේ. ඒ අසාර්ථකභාවය අපිට පේනවනේ. දැන් GL පිරිස්මැත්තුමා දැන් ඊයේ ගියා ඉන්දියාවට. ඒ ඊයේ ගියේ මොකටද ඉන්දියාවට? මෝඩි මහත්තයාගේ දුක සැපහල එන්නද? නෑනේ. දැන් එහෙ ගියේ දැන් ණය ඉල්ලන්නේ. දැන් බැසිල් මහත්තයා ගිහිල්ලා ඉල්ලගෙන ආවා. දැන් ඊළඟට දැන් පකිස්තානයේ ගිහිල්ලා බන්දුල ගුණවර්ධන මහත්තයා ඉල්ලගෙන ආවා. එතකොට දැන් මේගොල්ලෝ ඔක්කොම මේ ලෝක වටේ යන්නේ ඩොලර් ඉල්ලගෙන ඩොලර් නැහැ. එතකොට මේ අර්බුදයේ පේනවා. එතකොට තවම ආනායන මේ රටට ගෙන්නන භාණ්ඩවලට තවම සීමා පනවල තිබෙනවා. ඊළඟට තෙල් ගෙන්නන්න ඩොලර් නැහැ. තෙල් ගෙන්නන්නේ මේ මාසෙන් කොහෙන් හරි ඩොලර් ටිකක් හොයාගන්නවා. ලබන මාසෙ කොහෙන් හරි ඩොලර් ටිකක් හොයාගන්නවා. එහෙම තමයි තෙල් ගේන්නේ. වරාය වලට තෙල් නැව ඇවිල්ලා නවත්තගෙන ඉන්නවා ඩොලර් දෙනකන්. එතකන් තෙල් දෙන්නේ නැහැ. ලංකාවේ ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක මෙවැනි දෙයක් සිද්ධ වෙලා නැහැ. අපේ රටේ අමාරුම කාල පරිච්ඡේදය තමයි උතුරු නැගෙනහිර තිබුණු යුද්ධය. ඒ උතුරු නැගෙනහිර යුද්ධයේ තියෙන කාලේ මේ රටේ ආණ්ඩු කීපයක් තිබුණා. JR ජයවර්ධන මහත්තයාගේ ආණ්ඩුව තිබුණා, ප්‍රේමදාස මැතිතුමාගේ ආණ්ඩුව තිබුණා, චන්ද්‍රිකා මැතිණියගේ ආණ්ඩුව තිබුණා, මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුවක් තිබුණා. යුද්ධයේ දරුණු යුද්ධයක් තියෙන කාලේ. ඉතින් එවැනි කාලවලදීවත් කවදාවත් තෙල් නැව් වරායවල ඉඳලා වරායට ඇවිල්ලා තෙල් නොදී ඉඳලා නැහැ මේ ඩොලර් දෙනකන්. දැන් ලංකාවට තෙල් එනවා, තෙල් නැව වරාය නවත්තන් ඉන්නවා, ඩොලර් ටික ගියාට පස්සේ තමයි තෙල් ටික දෙන්නේ. ඒ තරමට අද ආර්ථික අර්බුදය පැන නැගිලා තියෙන්නේ. එතකොට දැන් මේ ආර්ථික අර්බුදය හරහා දරිද්‍රතාවය වැඩි වෙලා තියෙනවා. මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ. මිනිස්සු ආණ්ඩුවට විරුද්ධව කැරලි ගහන තත්ත්වය උදා වෙලා තියෙනවා. ඒක මේ රටේ මේ ඉන්න පාලකයෝ තේරුම් අරගෙන ඉන්නේ. ඒ තේරුම් ගත්ත හින්දා ඒගොල්ලෝ දැන් බලනවා අනුරාධපුරේ ක්‍රීඩාංගණයට ඒගොල්ලන්ට උදව් කරන ඒගොල්ලන්ගෙන් යම් යම් දාන වරප්‍රසාද ලබාගත්ත ඒගොල්ලන්ගෙන් කොන්ත්‍රාත් ලබාගත්ත ඒගොල්ලන්ගෙන් කීයක් හරි මුදල් උපයගත්ත ඒ පිරිස් ටික ගෙන්නලා අනුරාධපුරයේ ක්‍රීඩාංගණයට පෙන්නලා ඒගොල්ලෝ පෙන්වන්න හදනවා ලෝකෙට අපිට තවම සහයෝගය තියෙනවයි කියලා මේ පණිවිඩයක් දෙන්න හදන්නේ. ඉතින් මම නම් හිතන්නේ නැහැ මොලේ කලඳක් තියෙන මිනිහෙක්වත් ওই රැස්වීම වලට යයි කියලා. ඒ හින්දා මිනිස්සු ගෙනල්ලා පෙන්නුවයි කියලා මේ රටේ අර්බුදය විසඳෙන්නේ නැහැ. මේ රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මේ රටේ ජනතාවගේ ප්‍රශ්න යට ගහන්නත් බෑ. ඒ හින්දා දැන් ඒගොල්ලෝ හදනවා මේ රටේ අර්බුදයක් නැහැ, මේ රටේ ප්‍රශ්නයක් නැහැ, මිනිස්සු සියලු දෙනාම සන්තෝෂයෙන් ජීවත් වෙනවායි කියලා මේ ලෝකෙට පෙන්වන්න තමයි මිනිස්සු ගෙන්නන්නේ. ඉතින් මිනිස්සු ගෙන්නන්න පුළුවන් ආණ්ඩු බලයේ තියෙනකොට, කෝටි ගණන් හම්බ කරපු ඇමතිවරු ඉන්නකොට, කෝටි ගණන් වියදම් කරන්න පුළුවන් ව්‍යාපාරිකයෝ ඉන්නකොට මිනිස්සු ගෙන්න ගන්න පුළුවන්. ඒක නෙමෙයි ප්‍රශ්නේ. මිනිස්සු ගෙනාවයි කියලා මේ රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ආණ්ඩුව දැන් රැස්වීම් තිබ්බයි කියලා රටේ ජනතාවගේ ප්‍රශ්න යට ගහන්න බෑ. එහෙනම් අපි ආණ්ඩුවට කියනවා ඔය වගේ ගොන් වැඩ කරන්න එපා. පුළුවන් තරම් ඉක්මනට මේ රටේ ආර්ථික අර්බුදය විසඳන්න ක්‍රමයක් හොයන්න.
ගොවියගේ ප්‍රශ්න විසඳන්න ක්‍රමයක් හොයන්න. අද ජනතාවට කන්න නෑ, එක වේලක් කාලා ඊළඟ වේලේ බඩගින්නේ ඉන්නවා. ඒ ටික විසඳුමක් දෙන්න, අත්‍යවශ්‍ය වල බාණ්ඩ දවස ගානේ මිල ඉහළ යනවා, ඒ ටිකට විසඳුමක් දෙන්න. ඊළඟට මිනිස්සු මේ කොරෝනා වසංගතයත් එක්ක තමන්ට ලැබෙන සහනාධාර ටික අහිමි වෙලා තියෙනවා, ආදායම් මාර්ග අහිමි වෙලා තියෙනවා, ඒව ටිකට විසඳුම් දෙන්න. ඒ හින්දා මේ රටේ ජනතාව සැබෑ මුහුණ දෙන ඒ ගැටලු වලට විසඳුම් දෙනවා වෙනුවට ආණ්ඩුව මේ හදන්නේ සංදර්ශන පෙන්වන්න. ඉතින් සංදර්ශන පෙන්නලා නම් ලෝකේ කිසිම ආණ්ඩුවක් පැවතිලා නැහැ. ඒ හින්දා අපිට මේ කියන්න තියෙන්නේ මේ ආණ්ඩුවේ අවසානය තමයි අනුරාධපුරයේ මේ පටන් ගන්න ඔවුන්ගේ අවසාන ගමන කියන එකත් ලියලා තියාගන්න. ඒ වගේම දැන් මේ වෙනකොට අමාත්‍ය ජීඑල්පීරිස් මහත්මයා ඉන්දියාවේ සංචාරක කරනවා. දැන් මේ අතරතුරේ තමයි මේ ඉන්දිය දීවරයන්ගේ විශාල ප්‍රශ්නයක් තියෙනවා, මේ විශේෂයෙන් උතුරුකරයේ දීවර ජනතාවට. හැබැයි ආණ්ඩුව මේ ප්‍රශ්නේ විසඳන්න මැදිහත් වෙන බවක් පේන්නේ නැහැ. ඒ අතරතුරේ දැන් ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා සඳහන් කරලා තිබුණා මේ කච්චතිව් මේ උත්සවයටත් සහභාගී වෙන්න ඉන්දියාවට අවස්ථාව ලබා දෙනවා කියලා. ඇයි මේ ආණ්ඩුව ඉන්දියාවට මෙච්චර ලැබි? ඉන්දියාවට ලැබි නෙමෙයි, දැන් ආණ්ඩුවේ ඉන්නේ ඉන්දියාවේ පිහිට පතාගෙන. හරි, මේ 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 විපක්ෂයේ ඉන්නකොට සිංහනාදය දාගෙන හිටියේ. අපේ ආණ්ඩු කාලේ අපිට මතකයිනේ ඔය පාර්ලිමේන්තුවේට ඇවිල්ලා අර ඉන්දියා එතකොටත් ඒ ඉන්දියානු ධීවරයන්ගේ ප්‍රශ්න ඇති වුණාම ඒගොල්ලෝ අපිට නොයෙකුත් චෝදනා කරා. අපි ඉන්දියානු ධීවරයන්ට ඉඩ දෙනවා, අපි ඉන්දියාවට යට වෙලා ඉන්නේ, අපි ඉන්දියාවට බය ඉන්නේ කියලා. දැන් එහෙම කියපු සිංහනාදය දාපු ආණ්ඩුවක් මේ ඇවිල්ලා ඉන්නේ. දැන් ඒ සිංහනාදය දාගෙන ආපු ආණ්ඩුව ටික පූස් පැටව් වගේ ඉන්නවා. හරි, ඉන්දියන් ධීවරයෝ දැන් අපේ කාලේ නම් ওই තරම් ඇතුළට ආවෙත් නැහැ. අපේ කාලේ මීට වඩා ශක්තිමත් වූ අපි ඒ අර උතුරු නැගි උතුරේ තිබෙන අපේ මා දේශ මායි මායිම් ටික සීමා ටික අපි ආරක්ෂා කළා. අද එහෙම නෙමෙයි, අර ඉන්දියන් ධීවරයෝ ටික දේශ සීමාවත් කඩාගෙන උන් එනවා යාපනයේ අර්ධද්වීපේ ළඟට ඇවිල්ලා යනවා. හරි, මේගොල්ලෝ පූස් පැටව් වගේ ඉන්නවා. ඒ පූස් පැටව් වගේ ඉන්නේ මොකක්ින්දවත් නෙමෙයි, දැන් ඉන්නේ ඉන්දියාවේ සරණපතා. හරි, ඒ කියන්නේ මේ දැන් ඉන්දියාවෙන් ක්‍රෙඩිට් ලයින් ඉල්ලලා තියෙනවා, තෙල් ඉල්ලගෙන තිබෙනවා, ඩොලර් ඉල්ලගෙන තියෙනවා. දෙහිඳ දැන් ඉන්දියාවට මේගොල්ලන්ට බෑ ඉන්දියාවට විරුද්ධ කෙලින් හිටන්න. අඩුම ගාන ඉන්දියාව මේ කරන වැඩේ වැරදි කියලාවත් කියන්න විදියක් නැහැ. එහෙමවත් කියන්නේ නැහැ. ඇයි, ඒ තරමට අද ඉන්දියාවට යට වෙලා ඉන්නවා අපිට පේනවා. මොකද ජීඑල් පීරිස් මැතිතුමා මම කලින් කිව්වා වගේ මේ ඉන්දියාවට ගියේ මෝඩි මැතිතුමාගේ දුක සැප අහලා මේ ඔබතුමා සනීපෙන් ඉන්නවාද, එහෙම නැත්නම් අර ලතේ මොකද්ද අපේ ලතා මංගේෂ්කර් ගායිකාව අභාප්‍රාප්ත වුණා, එයාකට ශෝකය ප්‍රකාශ කරන්නවත් නෙමෙයි ගියේ ගිහිල්ලා මේ අපිව බේරගන්න, අපිට දැන් කන්න බොන්න නැහැ, අපිට තෙල් ටික ගෙන්න ගන්න විදියක් නැහැ, අපිට ඉදිනෙදා කටයුතු කරගන්න විදියක් නැහැ, අපිට ඩොලර් ටිකක් දෙන්න, අපිට ක්‍රෙඩිට් ලයින් දෙන්න, ඒක ඉල්ලන්න තමයි ගියේ. ඒ හින්දා ඊට වඩා දෙයක් අද මේගොල්ලන්ට කරන්න බෑ. අද මේගොල්ලෝ ඉන්දියාව විතරක් නෙමෙයි, අද මේගොල්ලෝ මේගොල්ලන්ගේ ආර්ථික සැලසුම් හැම එකක්ම අසාර්ථක වෙලා තියෙන හින්දා සම්පූර්ණයෙන්ම මේ රට එක පැත්තකින් චීනයට යටපත් කරලා තියෙනවා, එක පැත්තකින් ඉන්දියාවට යටත් කරලා තියෙනවා, අනිත් පැත්තෙන් ඇමරිකාවට අවශ්‍ය දේවල් කරන්න මේගොල්ලෝ ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ හින්දා හැම පැත්තෙන්ම අද මේගොල්ලෝ මේ රටේ කීර්තිනාමය හා ගෞරවය අද වෙනකොට විනාශ කරලා තියෙන්නේ. අද අපිට ඒ එදා තිබුණු අපේ ආත්මගරුත්වය, ඒ වගේම අපේ රටේ තිබුණු ඒ ගාම්භීරත්වය, ඒ සියලු දේවල් අද වෙනකොට අපි ආර්ථික වශයෙන් විනාශ කරගෙන අපි හැම රටක් ඉදිරියේම දනින් වැටෙන තත්ත්වයක් අද මේ පාලකයෝ නිර්මාණය කරලා තියෙනවා. හැබැයි ඉතිරි අවුරුදු තුනේ වැඩේ කරනවා කියලා කියන්නේ? ඔය ඉතිරි අවුරුදු තුනේ කරන්න සැලැස්මක් තියෙන්න එපැයි. මොකක් තියෙන සැලැස්ම? ඔබතුමාල දැක්කනේ දා බැසිල් රාජපක්ෂ මහත්තය කියපු කතාව, අර මේ මේ මාධ්‍යයකට එතුමා පළ කරපු ඉන්ටර්විව් එක. ඒ සාකච්ඡාව තුළ මොකද්ද පේන්නේ? මේ ජාවාරම්කාරයෙක් මුදල් ඇමති වෙලා තියෙනවා කියලා තමයි අපිට නම් හිතෙන්නේ. ඉතින් ජාවාරම්කාරයෝ මුදල් ඇමති වුණාම මේ රටට ආයෝජකයෝ එන්නේ නැහැ. මේ රටට කවුරුවත් එන්නේ නැහැ මුදල් ආයෝජනය කරන්න. ඉතින් ඒ හින්දා එතුමාගේ ඒ ප්‍රකාශය මුදල් ඇමතිවරයෙක් කරන ප්‍රකාශය නෙමෙයි. ඒක ඇවිල්ලා මේක නිකන් මට නම් මේ ඕක ওই ප්‍රකාශය දකින විශේෂයෙන්ම එතුමාගේ ප්‍රකාශය අද ජාත්‍යන්තර මාධ්‍ය තුල සාකච්ඡා වෙනවා. අද ඒ ජාත්‍යන්තර මාධ්‍ය තුල කතා කරනවා මේ රටේ මුදල් ඇමතිවරයා කරන ප්‍රකාශය. එතකොට ඒව වගකීමකින් තොරව මේ ප්‍රකාශය තුල බලාපොරොත්තු වෙන්න එපා මේ රටට ආයෝජකයන් එයි කියලා. මොකද මේ විශේෂයෙන්ම ආයෝජකයන් රටට එන්න කලින් ඔවුන් බලනවා රටේ නීති ආධිපත්‍ය, රටේ විනය, ඊළඟට රටේ මූල්‍ය විනය.
ඒක ප්‍රධාන කාරණාවක් රටේ මූල්‍ය විනයක් තියෙන්න ඕනේ. නමුත් අපේ මුදල් ඇමතුමාගේ කතාව තුළ රටේ මූල්‍ය විනයක් නැහැ කියන එක එතුමා පෙන්නලා දුන්නා. ඉතින් රටේ මූල්‍ය විනයක් නැති රටකට ආයෝජකයන් එන්නේ නැහැ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒ හින්දා තමයි මම කිව්වේ ඉදිරි අවුරුදු 3 යන්නත් මේගොල්ලන්ට සැලසුම් නැහැ. ඒ සැලසුම් නැති හින්දා තමයි අනුරාධපුරයේ රැස්වීම පෙන්නලා මිනිස්සු ගෙන්නලා බලය පෙන්වන්න හදන්නේ. අපිට ජනතාව අතරේ තවම පදනම තියෙනවා, අපිට ජනතාව අතරේ තවම ආකර්ෂණය තියෙනවා කියලා නැති දෙයක් මේ මවන්න යන්නේ. ඉතින් ඒක මවන්න කෝටි ගණන් මුදල් වියදම් කරයි. Multilac, Call of the World, Sri Lankan. The news reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.